සුබම සුබ සන්ධ්‍යාවක් වේවා. සුන්දර සෙනසුරාදා රාත්‍රී 9 ඇතුළත ඔබ ආදරය කරන වැඩසටහන ඩයලොග් රිද්ම රාත්‍රී රැගෙන ඔබේ සුන්දර නිවහනට සුපුරුදු වේලාවට අදත් පැමිණියා. හිතවතුනේ පුරා වසර ගණනාවක් තිස්සේ අපිට ඔබේ ආලින්දිර එන්නට හැකියාව ලැබුණේ ඩයලොග් සමාගමෙන් දකින්නක බොහොමත්ම අභිමාණයෙන් සතුටින් මතක් කරනවා. ඒ වගේම මෙරටට රූපවාහිනිය හඳුන්වලා දුන් අපායතන ගරු සභාපතිතුමන් බොහොමත්ම ආදරයෙන් සිහිපත් කරනවා. වැඩසටහනේ නිෂ්පාදක මණ්ඩල ශාන්ත මහත්මයාත්, ඒ වගේම ටීල නාලිකාවේ අල්විස් මහත්මයා, සසික මහත්මයා ඇතුළු සියලුම ශිල්පීන් බොහොමත් ආදරයෙන් සිහිපත් කරනවා. ඩයලොග් සමාගමේ මේ වැඩසටහන බාරව කටයුතු කරන්නේ ගොඩ්ෆ්‍රී ධර්මසේන මහත්මයා. අපි ඔබතුමාව ගොඩාක් ආදරයෙන් මතක් කරනවා. හිතවතුනි ඩයලොග් රිද්ම රාත්‍රිය හින්දා අපිට අපේ නාලිකාවේ හින්දා අපිට උතුම් පිනක් කරන්න අවස්ථාව ලැබුණා. අපි ඒ දේම හිතන්නේ හරියටම කරා. ඔබට මතක ඇති ඒ වැඩසටහන, ඔබට මතක ඇති මේ සිද්ධිය, අවුරුදු 4ක පුංචි දියණිය මහනුවර සිට හුන්නස්කිරි ප්‍රදේශයේ සිටින්නේ. ඉතා දුෂ්කර ගම්මානයක නොසිතූ මොහොතක අක්මාව බද්ධ කරන්න, අක්මාවේ පුංචි කොටසක් බද්ධ කරන්න, මේ බද්ධ කරන්න තමන්ගේ මෑණියන් අක්මාවේ කොටසක් ලබා දුන්නත් මේ සඳහා ඉන්දියාවට යන්නට වෙනවා. ලක්ෂ 80ක් වියදම් වෙනවා. ඔවුන්ට මේ ගාන හොයාගන්න කිසිසේත්ම හැකියාවක් නැහැ යාළුවන්ගේ. මේ සියලු දෙනාගේ උපකාර තිබුණා. තිබුණ ගෙවල් දොරවල් වික්කා, ඉඩකඩම් වික්කා. ඒත් ඔවුන්ට ඒ ටාගට්ට යන්න බැරි වුණා. බැරිම තැන ඔවුන් කතා කරලා තිබෙනවා අපේ නාලිකාවේ ශබ්ද පරිපාලන ශිල්පියා චමින්ද සහෝදරයා හරහා, අපේ නිෂ්පාදකතුමා මංජුල ශාන්ත මහත්මයා, අල්විස් මහත්මයා ඇතුළු අපි සියලු දෙනාමගේ, අපේ ගරු සභාපතිතුමා දැනුවත් කිරීමෙන් අනතුරුව ගරු සභාපතිතුමාගේ අවසරයෙන් යුතුව අපි පුංචි වීඩියෝ ක්ලිප් එකක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරා. ඒ වීඩියෝ ක්ලිප් එක දාලා මාත් පුද්ගලිකව මගේ Facebook එකේ සහ WhatsApp බයිබලින් මමත් යවුවා. ඊට පස්සේ මගෙත් යාළුවෝ එකතු වෙලා, සියලුම දෙනා එකතු වෙලා මොවුන්ගේ අවශ්‍ය ටාගට් එකට යන්නට සෑහෙන ගාණක් හොයාගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් අද විශේෂිත සිද්ධියක් තියෙනවා. ඒ විශේෂිත සිද්ධියට කලින් මේ අහිංසක දියණිය, ඒ ආදරණීය මව, ඒ වගේම මගේ අපේ මිතුරා රොනි, මේ අය මොනවද කියන්නේ කියලා ඔයිට කලින් මම පෙන්නපු වීඩියෝ ක්ලිප් එක අදත් එක වතාවක් නරඹලයි දෙමු. මගේ දුව මෙයාගේ තමයි මේ අක්මාව බද්ධ කරන් තියෙන්නේ. මගේ බිරිඳ තමයි මෙයාට අක්මාව පරිත්‍යාග කරන්නේ. එයාගෙන් 15 කොටසක් කරන් මෙයාට බද්ධ කරන් තියෙන්නේ. මේ කරන් තියෙන්නේ ඉන්දියාවේ ගිහිල්ලා. ඉතින් ඒකට තමයි ලක්ෂ 80ක් වුණ ලක්ෂ 80ක් කියන අපිට හේනයක්. මගේ දුව බේර ගන්න ගොළු හැමෝම මට උදව් කරන්න. මම හැමෝගෙම ඉල්ලනවා මගේ දුව බේරලා දෙන්න. මිනිසාට පිහිටක් අවසිම වන්නේ මිනිසාගෙන්මය. සිඟිති දියණියකගේ ජීවිතය බේරා ගැනීමට එක් වෙමු. බරපතල අක්මා රෝගයකින් පෙළෙන මහනුවර පදිංචි සිව් හැවිරිදි රයිනි ඔමාරියා තැරියට මාස 1 හමාරක් වැනි කෙටි කාලයක් තුළදී හදිසි සැත්කමක් කිරීමට සිදුව ඇත. ඉන්දියාවේ සිදු කිරීමට නියමිත සැත්කම සඳහා රුපියල් ලක්ෂ 80ක පමණ මුදලක් වැය වෙයි. එම මුදල රැස්කර ගැනීමට ඔබගේ දායකත්වය අපේක්ෂා කරමු. ඔබගේ මුදල් මහජන බැංකුවේ තෙල් දෙණිය ශාඛාවට බැර වෙන පරිදි ගිණුම් අංක 112 200 200 051 107ට යොමු කරන්න. දුරකථන අංක 0779 39 24 84 0772 92 30. පුංචි මල් කැකුලක් අකාලේ මිලන වන්නට නොදෙමු. හිතවත් හිතවතුනි, මම හිතන්නේ නැවතවතාවක් ඔබ මේ ක්ලිප් එක දැක්කා. මේ වීඩියෝ ක්ලිප් එක මේ වෙලාව වෙනකොට මම හිතන්නේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව නරඹලා තියෙනවා, විශේෂයෙන්ම සෝෂල් මීඩියා හරහා. ඉතින් ආදරණීය හිතවතුනි, මේ වීඩියෝ ක්ලිප්ස් එක දැක්කට පස්සේ මගේ දයාබර මගේ සහෝදරු පිරිසක් මාත් එක්ක එකතු වුණා. ඉතින් ඔවුන් අද පැමිණලා තිබෙනවා
අපේ ආදරණීය අපේ රොණි යාළුවා වෙනුවෙන් මූල්‍ය මේ තෑගි ලබා දෙන්නට මේ කටයුත්ත සිදු කර ගැනීමට අපි මේ තෑගි ඇත්තම තෑග්ගක් වශයෙන් තමයි මේ ලබා දෙන්නේ. අපිට මේක බාර ගන්න බැරි හින්දා අපි ආරාධනය කරා මේ අසරණ තත්ත්වයෙන් සිටින නමුත් ඔවුන්ම මෙතෙන්ට පැමිණිය යුතුමයි කියන දැඩි මතයකින් අපි රොණීට ආරාධනය කරා තමන්ගේ ඒ අහිංසක දියණියත් තමන්ගේ ආදරණීය බිරිඳත් සමග එන්නට කියලා. රොණී අපි මේ මයික් එකට කතා කරමු. ඔබ බොහොම දක්ෂ සංගීත ශිල්පියෙක්, දක්ෂ වාද්‍ය ශිල්පියෙක්, දක්ෂ ගායකයෙක්. මේ හැමදේම මේ වෙලාව යනකොට ලොක් වෙලා ඉවරයි. මේ ඔක්කොම අතර මං වෙලා තියෙන්නේ. ඔබ නොසිතූ වෙලාවක ඔබගේ දියණියට මෙවැනි සිද්ධියකට මුහුණ දෙන හින්දා. හැබැයි ඔබ දැන් මේ වෙලාව යනකොට දුකෙන් ඉන්නේ, ඔබ සතුටින් ඉන්න ඕනේ. මොකද ඔබට යාළුවෝ ටිකක් ඉන්නවා කියලා ඔබට දැනෙන්න ඇති. මට මේ වෙලාවේ කියන්න වචන ඉන්නේ නැහැ. මම මේ ආරංචි වෙච්ච වෙලා 180ක් හොයන්න ඕනේ කියලා ආරංචි වෙන වෙලාවේ ඇත්තට මම සදා අසරණ වුණා. මොකද මට මේක කරගන්න බැරි වෙයිද කියලා. නමුත් ගොඩක් අසරණ වෙලා ඉන්න වෙලාවේ මට TNL ආයතනයෙන් තමයි මේ උදව්ව කරේ. ඒ වෙලේ මට ඇත්තට සත පහක්වත් තිබුණේ නැහැ. මොකද මේ දරුවගේ පරීක්ෂණ වලට එක එක වලට වේදන් කළ තිබ්බ සල්ලි සත පහක්වත් තිබුණේ නැති වෙලාවක උනේ මේ සිද්ධිය. 180ක් හොයාගෙන මාසෙකමාරකින් ඇවිල්ලා මේව කරන්න කියලා. ඉතින් TNL ආයතනයට තමයි අංක එකටම මේ ස්තුති කරන්න ඕනේ. මට මේ උදව් කරලා දුන්න යාළුවෝ ගොඩක් උදව් කරා. ඇත්තට මිනිස්සුන්ගේ හොඳම මිනිස්කමක් කියලා මනුස්සකමක් දෙනුනේ මේ වෙලාවේ. හැමෝටම හොඳ මනුස්සකමක් තියෙනවා. හැමෝම මාව අසන්න කරේ නෑ, තනි කරේ නෑ. මට අද හොයා ගන්න තියෙන තව 125ක් වගේ ගාණක් ඉතුරු ගන්න. ඒත් රොනි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. 125ක් හොයා ගත්තම 180 සම්පූර්ණ වෙනක ඇත්ත. නමුත් අපිට මේ 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 ඔපරේෂන් එක සම්බන්ධව අපි දන්නවා. මේ ඔබලා මාස 4ක ප්‍රමාණයක් ඉන්දියාවේ සිටිනවා. මාස 4ක් ඉන්දියාවේ ඉන්නවා. ඊට පස්සේ මාසයකට පාරක් බෙහෙත් ගන්න රුපියල් 60,000ක් විතර මා දන්නා තරමින්. අපේ නාමල් ලුගම් මහත්මයා වුණත් මම හිතන්නේ මෙවැනි සත්කමක් තමයි තුමන කරේ. ඉතින් මං හිතන විදිහට ඔබ 180 ටාගට් එකේ ඉන්න එපා. මොකද අපේ හිතවතුන්, අපේ ධනවතුන් අපි ආරාධනය කරනවා 180 ඔබ හොයා ගනි. නමුත් ඔබ ඊට පස්සේ මොකද ළමයන් බෙහෙත් අරන් දෙන්නේ කොහොමද? ඒ හින්දා අපේ ආදරණීය හිතවතුන් අපි ගියා සිටිනවා. ඔහුට අවශ්‍ය මේ වෙලාවේ ඔපරේෂන් එකේ ගන්න විතරයි ඔබ කියන්නේ. නමුත් ඊට පස්සේ ගැනත් අපි හිතන්නට ඕනි. ඊට පස්සේ සාමාන්‍ය මන් මට ආරංචි වෙලා තිබ්බ හැටියට 145,000ක් විතර, ඒක රුපියල් 45,000ක් විතර බෙහෙතක් මාසෙකට දෙන්න ඕනේ මගේ දුවට, මගේ නෝනටත් මේ ඒ වගේ ගාණක්. දැන් මේ වෙලාව වෙනකොට මේ දරුවගේ බඩ විශාල ලෙස ඉදිමිලා තියෙන්නේ නේද? ඔව් චුට්ටක් ඉදිමිලා තියෙනවා. ඒ වගේම ප්‍රශ්නේ දැනෙච්ච ගමන් අඩන්නට ගන්න. දැන් මේ මේ වෙලාවට නිදියන් ඉන්නේ නේ? අපි ආදරණීය බිරිඳ සමගත් කතා කරමු ඔබේ. කතා කරන්න පුළුවන් මට්ටමක් නැහනේ. හොඳයි, කමක් නැහැ. එහෙනම් දැන් නුවර බලත් යන්න තියෙන ඉඳා මට චුට්ටක් එක වචනයක් කියන්න ඕනේ. මොකද TNL ආයතනයේ සභාපතිතුමා ශාන්ත සිල්වා, ශාන් වික්‍රමසිංහ මහත්තයා, එතුමාට ගොඩාක් ස්තුති. මම කියන්න වචන නැහැ මට ඒ තරම්. මොකද මේ එතුමා තමයි මට මේ උදව්ව කරේ. මේ අරහ තමයි හැමෝම මට ගොඩාක් උදව් කරේ. මට අපේ ගමෙන් උදව් කරා, අපේ යාළුවෝ උදව් කරා. ඒ සියලු දෙනාටම ගොඩාක්ෙන් මට උදව් කරපු මුදලෙන් වැඩි වාර ගන්නක් යාළුවට ලැබෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ දුව සනීප කළත් මම මෙතන එක්කන් එන්න අපේ බුද්ධික මහත්මයාට එන්න කියයි. අනිවාර්යෙන් මම ඇවිල්ලා මගේ දුව පෙන්වන මුළු ලෝකෙතම හැමෝටම ඒක සතුටක් දැනේ. අපි දුන්න සල්ලි සහ අපිටත් දැනෙනවා මිනිස්සු දුන්න සල්ලි වලින් අපේ දුව ජීවත් වෙනවා. එතකොට සල්ලි දුන්නාටත් දැනෙනවා මගේ දුව ජීවත් වෙන්නේ ඒ සල්ලි වලින් කියලා. එතකොට මේ පින සැබෑම පේන හැමෝටම සැබෑම පිනක් කියලා. ඉතින් හැමෝටම මම සන්තෝෂයෙන් ස්තුති කරනවා. අද මම අර අසරණ තත්ත්වේ නැහැ. මම ටිකක් සන්තෝෂයෙන් ඉන්නේ. මට කට්ටිය උදව් කරනවා. මගේ දුවට ජීවිතේ ලැබෙනවා කියන එක ලොකු බලාපොරොත්තු විශ්වාසයක් හැතිලා තියෙනවා. අපතලක් තිබෙනවා. ඔව් ජීවත් කරන්න බෑ කිව්වා මගේ දුවව. මම ඇඬුවා. අද මම අඬන්නේ නැහැ. මම සන්තෝෂයෙන් ඉන්න. කොහොම හරි මේක මම කරගෙන මේ තාත්තා කෙනෙක් හැටියට මේක කොහොම හරි මම කරනවාමයි කියලා අදිස්ථාන කරගෙන ඉන්නේ. මොන කට්ට කාගෙන හරි මම මේක කරලා තමයි ආයේ එන්නේ මෙතනට. බොහොම ස්තුතියි. ඒ අදිස්ථාන පාරමිතාව විල් පවර් එක අපිට වැදගත්. ඔබේ කලාකරුවෙක් ඔබ ඉන්න ඔබට ඒ තියෙනවා. හොඳයි, හිතවතුනි. එහෙමනම් මගේ මිතුරන් කීප දෙනෙක් පැමිණලා සිටිනවා. මා ආරාධනය කරනවා ප්‍රියන්ත සහෝදරයා,
අවිස්සාවේල්ලේ ප්‍රියන්ත සහෝදරයා පැමිණෙන්න මගේ WhatsApp වලින් මම ඔහුට මේක යවුවට පස්සේ කිව්වා බුද්ධික මම ඔබ ඔබ වෙනුවෙන් ඔබ යාළුවාට යමක් කරනවා කියලා එන්න ප්‍රියන්ත සහෝදරයා පොඩ්ඩක් අපි ඉස්සලා වාඩි වෙමු නෑ රොණි ඔබ චුට්ටක් ඉන්න තප්පරයක් ඉන්න මයික් එකත් පොඩ්ඩක් ගන්න ඉතින් ප්‍රියන්ත සහෝදරයා කොහොමද ඔබ අවිස්සාවේ ප්‍රතිසම වෙන නමුත් ඔබ කොළඹ තමයි ඔබ මේ ගැන කටයුත්ත මන්නේ ළඟදී ඔබ සම්මාන කර පාත්‍ර වෙන ඒ සම්මාන ගැන කතා කරලම අපි මූල්‍ය මෙතෑගි ප්‍රදානය කරමු ඒ ගැන මට චුට්ටක් දැනගන්න ඕනේ මාස්කෝ 2018 ගම් ව්‍යාපාරිකයන්ගේ සම්මානය ඒකේ රන්තරු සම්මානයක් හම්බුණා මට හොඳයි හොඳයි ඔබ වැඩි කතා කරන්න සින්දු කියන්නේ වෙන වැඩි කැමැත්තක් නැහැ හොඳ ව්‍යාපාරිකෙක් ඉතින් ඔබට මොකක්ද මේ ගැන කියන්න තිබෙන්නේ මොන හරි දෙයක් කියන්න තියෙනවද අපේ රොනි සහෝදරයා ගැන ඔබතුමා තමයි මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම කරේ බුද්ධික මහත්මයා ඒ වෙලේ ඉතින් මම ඇවිල්ලා මම ඒක මෙහෙම දෙන්න බලාපොරොත්තු වෙමගේ ඇත්තම තිබුණේ නෑ මමයි එහෙම කිව්වේ ඇත්තටම කියනවා නම් මම එහෙම කිව්වේ මේ දේ දැක්කන් පස්සේ තවත් අපේ ධනවත් පින්වත් අය උදව් කරාවි කියන දැඩි විශ්වාසය මත තමයි ඔව් මට ඊට පස්සේ හිතුණා ඇත්තටම මේක දැන් තේරෙනවා මේක මේ දේ දැකලා කවුරු හරි තව කෙනෙක් ඇවිල්ලා මෙහෙම මේ මං කරනවා උදව්වක් කරොත් ඇත්තටම වටිනවා කියලා මම ඒ ව්‍යාපාරිකෙන්ට ආර්දනා කරනවා මේ වෙලාවේ පුළුවන් විදිහට ඇවිල්ලා මේකට උපකාරයක් කරන්න කියලා. බොහොම ස්තුතියි ප්‍රියන්ත සහෝදරයා ගොඩක් ස්තුතියි. දරුවට නිරෝගීමත් ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. හොඳයි. එහෙමනම් ප්‍රියන්ත සහෝදරයා හොඳයි. බොහොම ස්තුතියි නම් බොහොම ස්තුතියි පැමිණියාට. අපි එහෙමනම් වැඩසටහන ඉවරනම් කෝල් එකක් දෙන්නම්. ඒ වගේම අපේ වසන්ත සහෝදරයා ඉන්න සන්නිල් වසන්ත අයියා කොහම තමයි ඕන කෙනෙක් දන්නේ සන්නිල් ආයතනයේ ගරු සභාපතිතුමා වසන්ත අයියා එතුමාට සහභාගී වෙන්න හම්බුනේ නැහැ එතුමා නියෝජිතයෙක් එවලා තියෙනවා එතුමාගේ මැනේජර්වරයෙක් කළමනාකරුවෙක් අපි ඌට ආරාධනය කරනවා සන්නිල් ආයතනයේ වෙනුවෙන් රොනි සහෝදරයාගේ දියණියගේ නිරෝගී සුවේ සඳහා උපකාර කරන්න මූල්‍යම තෑගි ලබා දෙන්නට අපි පොඩ්ඩක් කතා කරමු වසන්තයට එන්න හැකියාවක් ලැබුණේ නැහැ අපේ සෑට වද අසනීප තත්ත්වෙන් ඉන්නේ හොස්පිටල් එකේ තමයි ඉන්නේ සර් කිව්වා මේකට අනිවාර්යෙන්ම ගිහිල්ලා මේකට මගේ පරිත්‍යාගයක් තියෙනවා කරන්න කියලා මම තමයි ඔව් වෙනුවෙන් අද මෙතනට ආවේ බොහොම ස්තුතියි ඔබට බොහොම ස්තුතියි ගොඩක් ස්තුතියි එහෙනම් අපි රොනි වෙනුවෙන්ගේ මූල්‍යම තෑගි ප්‍රදානය කරමු බොහොමත් ස්තුතියි එහෙමනම් ගොඩක් ස්තුතියි රයිට් තැන්ක් යූ සන්නිල් අධිපතිතුමා ඒ වසන්ත අයියා එවපු මුල්‍යම තෑගි තමයි ලබා දුන්නේ ඒ වගේම මගේ තව මිතුරෙක් ඉන්නවා ડોක්ටර් ප්‍රසාත් අපි කවුරුත් දන්නවා චීන කටු සම්බන්ධව සිටින දක්ෂ වෛද්‍යවරයා ඉතින් ඔහුටත් මේ ගැන කිව්වට පස්සේ ඔහුත් උදව්වක් කරා අපේ නාලිකා වෙනුවෙන් අපේ වැඩසටහන වෙනුවෙන් සහ විශේෂයෙන් ඔබේ ආදරණීය දියණිය වෙනුවෙන් ඔහුත් පැමිණියේ නෑ ඔහුත් නියෝජිත වරියක් තමයි ඉන්නේ එන්න අපේ එමා නංගි අපි මේ දේ ප්‍රදානය කරමු අපේ රොනි සහෝදර වෙන රොනි චුට්ටක් මේ පැත්තට ආව නම් ගොඩක් වැදගත් ડોක්ටර් ප්‍රසාත් තමයි මේ මුදල ඔබට ලබා දෙන්නේ බොහොම ස්තුතියි බොහොම ස්තුතියි මානංගි අපේ වැඩසටහන සමග ඉන්නින්ද අපි ඉදිරියේදී කතා කරමු එයා සමග ඒ වගේම TNL නාලිකාව ගරු සභාපතිතුමාගේ සංකල්පයකට අනුව තමයි හැම කටයුත්තක්ම වුණේ ඉතින් TNL නාලිකාවත් නිකන් හිටියේ නැහැ අපිත් නිකන් හිටියේ නැහැ අපිත් පුළුවන් විදියට ඔබට උපකාර කරන්න තීරණය කරා ඉතින් ශ්‍රී ලංකා කැමරා ශේෂ්ත්‍රී ලංකාවේ සිටින ප්‍රවීණතම කැමරා අධ්‍යක්ෂකවරයා අල්විස් මහත්මයා අපේ නාලිකාවේ ඉන්නේ අපිට ලොකු නම්බුවක්. ඉතින් අල්විස් මහත්මයා ඔබතුමාගේ අතින්ම තමයි මේ TNL නාලිකාවේ තින් එකතු කරපු මූල්‍ය මේ තෑගි ටික ඔබට ලැබෙන්නේ. බොහොම ස්තුතියි. ඒක විශේෂ දෙයක් වුණා. එතුමම තමයි කැමරාව ගහනට ඒ ප්‍රේම් එක හදලා ඇවිල්ලා එතුමම තෑගි ලබා දුන්නා. එහෙම දෙවුලුත් වෙනවා මෙතන. ඒකනත් කියන්නේ බෑ. ඒ වගේම මගේ තවත් බොහොම හිතවත් අවුරුදු ගණනාවක මිතුරෙක් තමයි අපේ ප්‍රියංග පුෂ්ප කුමාර සහෝදරයා. ඔබ දකින්නවා Facebook හරහා විවිධ
ශේෂ්ත්‍රයන් මේ නිරත වෙන විවිධ අසරණ වෙච්ච අයට පිහිට වෙන කෙනෙක්. ඉතින් මං ප්‍රියංග මල්ලිත් අද පැමිණලා සිටිනවා. ප්‍රියංග මල්ලි, මම ඔබට ගෞරවයෙන් ආරාධනය කරනවා එන්න. අපේ මගේ මිතුරා මේ රොනි, පොඩි කාලේ නම් දන්න මිතුරා, ඔහුගේ ආදරණීය දියණියට මේ සිද්ධ වෙලා තියෙන දේ. වාඩි වාඩි වෙන මල්ලි, ඉස්සලා ගොඩක් කතා කරමු ප්‍රියංග මල්ලිත් එක්ක. ඔබ ඉතින් ඔබ උදේ ඉඳන් හැන්දෑ වෙනකම්ම කරන්නේ මේ මේ කටයුතුනේ. මයික් එක චුට්ටක් ගන්න ඔබ, නිකන් යවන්නේ අද. කොහොමද? ස්තුතියි මේ බුද්ධිකයි. ඔයා කතා කරලා කිව්වේ මේ සහෝදරට දොවක් කරන්න කියලා. TNL ආයතන සභාපතිතුමා, ගොඩක් පින් සිද්ධ වෙනවා. අතිශයින්ම වැදගත් කාර්යයක් මේ කරන්නේ. පුංචි දරුවෙකුගේ ජීවිතයක් බේර ගන්නවා කියලා කියන්නේ. මේ දරුවා ලෝකේ කොතනටද යයිද කියලා කවුරුවත් දන්නේ නැහැ. අකාලේ පරවෙන්න නොදී මෙවැනි සත්කාරයක් කරන්න උර දෙන එක හදවතින්ම අපි ලාංකික පුරවැසියන් හැටියට නිහතමානීව ගරු කරනවා. TNL ආයතනයට මෙවැනි සත්කාරයක් කරලා මේ දරුවෙකුගේ ජීවිතේ බේර ගන්න එතුමාගේ නාලිකාව හරහා ලෝකෙටම අවස්ථාවක් ලබා දීලා තිනවා. අපි හදවතින් නිහතමානීව ගරු කරන්න ඕන. ඒ වගේම බුද්ධිගයේ මාව සම්බන්ධ කරේ ඔයා හරහා TNL නාලිකාවේ තවත් කීප දෙනෙක් මට සම්බන්ධ කරා. හැම දිනටම මම පින් අනුමෝදනා කරනවා. පින් දෙනවා, පින් ලැබෙනවා. මම සුබ ප්‍රාර්ථනා කරනවා දරුවට, පුංචි දරුවට, ලෝකේ දකින්න ආයමත් ධීරය, ශක්තිය, වාසනාව, සියලුම දෙවිතයන් වහන්සේලාගේ ආරක්ෂා පීඨ නොඅඩුවම ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා. වගේම දරුවා ඉක්මනින්ම සනීප වෙනවා කියන දැඩි විශ්වාසයත් මට තියෙනවා. හොඳයි ප්‍රියංග මල්ලේ, මනම් ඔබත් සූදානමින් පැවිනි ඒ මුල්ලේ තෑග්ග අපි ලබා දෙමු අපේ ආදරණීය මිතුරා රුණී වෙනුවෙන්. ඔබට යන්න අවසර නැහැ, ඔබ පොඩ්ඩක් වාඩි වෙන්න ඕනේ. ඔබ බොහොම දක්ෂ කලාකරුවෙක්. අපේ වැඩසටහන සමග පැමිණියා මම මීට පෙර ඔබට ආරාධනය කරා. ඉතින් මම ඔබ අර මේ මූල්‍යමය තෑගි ලබා දුන්නු සියලු දෙනා වෙනුවෙන්ම අපේ වැඩසටහනේ පුංචි ගීතයක් කියලා තමයි ඔබ යන්නට ඕනේ. රොනිත් බොහොම සතුටින් ඉන්නට ඕනේ. මොකද දුක් මුසු මුණින් ඉන්න ඕනේ නෑ. ඔබට අවශ්‍ය සෑම දේම දැන් ලැබිලා තියෙන්නේ. නිරෝගී සුවය අනිවාර්යයෙන්ම දරුවට ලැබෙනවා. අපේ ඊට කලින් අපි මේ පැත්තේ ඉන්න දක්ෂ ශිල්පීන් ශිල්පිනියන් ටික අඳුනාගෙන, සංගීත ගානමත් අඳුනාගෙන ගීතයකට ගිහිල්ලා ඊට පස්සේ අපි සමුගමු. මගේ දකුණු අත පැත්තෙන් සිටින්නේ ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක්. ඇය පළවෙනියට රඟපෑවේ ඇගේ ස්වාමියා විදිහට මායි ඩබල් ගේම් චිත්‍රපටියේ. මගේ ඔබට පෙම්බැන්ද ඒ පෙම්මතා අද ඔබේ ස්වාමියා, ඒ අර්ජුන කමලනාත්. අමිෂානංගී, අයිබුවන් කියලා ඔබ පිළිගන්න. ඔබගේ ඇසට කඳුළු වෙනවා, මා බලාගෙන හිටියේ. ඔබ ඒවා කොහොම හරි කටපත් කරගත්තා. මේ සංවේදී අවස්ථාව සමග ඔබ සම්බන්ධ වුණා අද මොන යම් හේතුවෙන් හරි. ඔබටත් යමක් කියන්නට ඇති ඒ අයිංසක දරුවා සහ අපි මේ කරපු වැඩේ ගැන. ඇත්තටම බුද්ධිකයේ මේ ඔයාට ගොඩක් පිං. ඒ වගේම TNL නාටකවලට සිළු දෙනාටම, මොකද මේ කට්ටියට කියලා ගොඩක් එකතු වෙලා ලොකු අරමුදලක් ඒ දියණියට ලබා දුන්න එකට. ඉතින් ඒ අනිවාර්යයෙන් මේ දියණියට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. තව තවත් ජනතාව ඇයට උදව් උපකාර කරයි කියලා විශ්වාසය තියෙනවා. ඒ වගේම අපිත් චිත්‍රපටි ගැන අපි තව චුට්ටකින් කතා කරනවා. ආවේයි ප්‍රධාන හේතුව කීයද තියෙනවන්නේ. ඒ වගේම අපේ එමා ඉබ්‍රහීම් සහෝදරයත් අපි බොහොමත්ම ආදරයෙන් පිළිගන්නවා. කොහොමද නංගි, ඔබේ පැජන්ට් එකේ වැඩ තමයි තියෙන්නේ නේද මේ දවස්වල? දැන් පැජන්ට් එකේ වැඩත් කරනවා. ඒ වගේම සැලොන් එකක් කරනවා. ඒ වැඩ කටයුතු තියෙනවා. දැන් තියෙන්නේ දැන් ඉස්සරහට අපේ පැජන්ට් එකේ ඔඩිෂන් එකක් කරනවා. ඒ වැඩ කටයුතු නිසා ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ. හොඳයි. ඒ වගේම අපි තවත් දක්ෂ පාරම්පරික කලාකරුවෙකුට ආරාධනය කරා. එහෙම කිව්වොත් තමයි අතුල අධිකාරී මහත්මයාගේ ආදරණීය දියණිය, සමිතා මුදුන්කොට මහත්මියගේ ආදරණීය දියණිය,
කවින්ද්‍යා අධිකාරී සහෝදරට අපි ආරාධනය කර ආයිබෝවන්. කොහොමද ඔබේ කලා කටයුතු? ගොඩක් හොඳින් ඉන්නවා. මේ දවස්වල ඉතින් මගේ පළවෙනි මූවි එකේ හොඳ කමෙන්ට්ස් අහගෙන ඉන්නවා. හොඳ කමෙන්ට්ස් අහගෙන ඉන්නවානේ. ඔයක මටත් ඔබ කියන මම්මලා දැන් සිංක් කරනවා හරි නිවේදනය කරනවා හරි දැන් එතකොට රංගනෙටත් එකතු වෙලා නේද කියලා මට හිතුණා. අනිත් එක ආරම්භ කරෙත් හොඳම කෙනෙක් ගන්නේ සම්මානනීය අධ්‍යක්ෂකරයා ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා හරහා සිනමාවට එන්න කී දෙනෙක් නම් පිරුම්පුන් නැද්ද? ඔබ ඒ වාසනාවන්තය වුණා. ඒ වගේම තවත් අපේ ශිල්පියෙකුට ආරාධනය කරා දෙවුණක පොරගේ සහෝදරයාට ආයිබෝවන්. කොහොමද ඔබේ කලා කටයුතු? කලා කටයුතු ඉතින් කවින්ද කිව්වා වගේ ෆිල්ම් එකේ ප්‍රතිචාර හොඳයි. ෆිල්ම් එකේ ප්‍රතිචාර හොඳයි. ෆිල්ම් එක ගැන කතා කරන්න ඕනේ ගරු සර්ප. ප්‍රියංග මල්ලී ඉන්නවා. ප්‍රියංග මල්ලී ගැන කතා කරා. ප්‍රියංග මල්ලී යන්නේ යන්න තියෙනවා කියලා කිව්වා දුර යන්න. නමුත් මම ප්‍රියංග මල්ලී තියාගෙන එක ගීතයක් ගායනා කරලා තමයි යවන්න ඕනේ. ඒ වගේම ඉතහා පැත්තේ ඉන්නේ බයිලා චක්‍රවර්ති ගරු එම් එස් ප්‍රනාන්දු මහත්මගේ බාලම පුත්‍ර රත්නය සුජීව ප්‍රනාන්දු මහත්මය. අයිබන් අයි කොහමද ඔබේ කලා කටයුතු? හොඳින් ඉන්නවා. අද ඔබ ගීත 60ක් විතර කියන්න සූදානම් වෙන්නේ පැමිණි ඒක පුද්ගල ගීත ප්‍රසංගයක්. ඔව් අපේ කවින්දනාගේ තියෙනවා එම දෙපැත්තේ බැලන්ස් එකේ තියෙනවා. මේ පැත්තේ වගකීම ඔබ බාර ගන්නට වෙනවා. 60ක් නේ 60ක්. තාත්තා ගීත 12000ක් 13000ක් හදලා තියෙනවා. පුතාට ගීත 60ක්වත් කිව්වේ නැත වැඩකුත් නැහැ නේ. ඒ වගේම තවත් අපි ශිල්පියට ආරාධනය කරා බන්දු සහෝදරයාට අයිබෝවන්. කොහොමද ඔබේ කලා කටයුතු? දස්තර ප්‍රසංග වේදිකාවේ නව බෑන්ඩ් එකක් කරනවා. ඒකට ඉතින් කරේ ඉතික කරගෙන හිමිට යනවා. ඒ වගේම අපේ මේ ගරසර්ප චිත්‍රපටියේ රංගනෙන් එකතු වෙන සර්නේම් එක කියන්න අමාරුම අපේ ශිල්පියා පැමිණලා සිටිනවා. ඉතින් ඒ හින්දා මට ජයනාත් කියලා කිව්වොත් ලේසි කියලා මට හිතෙනවා. ජයනාත් බෝදාහන්දි. ඒක තමයි. මොකද්ද? ජයනාත් බෝදාහන්දි. බෝදාහන්දි. සහෝදර කොහමද? අලුත් චිත්‍රපටයේ ප්‍රතිචාර උදාර ලැබෙනවා. හොඳ ප්‍රතිචාර ටිකක් තියෙනවා අපේ ෆිල්ම් චිත්‍රපටයේ. චිත්‍රපටයේ මේ දවස්වල විශාල වශයෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගත වීම පවතිනවා. මම හිතන්නේ සීලු දෙනාම නරඹන චිත්‍රපටයක් බවට පත් වෙලා තියෙනවා. හොඳයි. ඒ වගේ තවත් අපි ශිල්පීන් ආරාධනය කරා රුචිනි අයිබෝවන්. කොහොමද ඔබේ කලා කටයුතු? මේ දවස්වල අලුත් ගීත කීපයක් නිර්මාණය කරගෙන යනවා. අධ්‍යාපන කටයුතු ඉවර වුණා විතරයි උපාධිය කටයුතු තියෙන සංගීත කටයුතු කරන්න බලාපොරොත්තු නැති විදිහට. හොඳයි. එවනම් අපේ ආදරණීය සංගීත කණ්ඩායම හඳුනා ගනිමු. ශා සංගීත කණ්ඩායම ඔක්ටෝෆැට් වාදී ශිල්පියා හසන්ත ඒ වගේම නිලුක් එකතු වුණා බේස් ගිටාරය තුලින් තුෂාර එකතු වුණා රිදම් ගිටාරය තුලින් සංගීත කණ්ඩායමේ නායකතුමා ශාලික. හොඳයි. හිතවතුනි ප්‍රියංග මලි සමාජ කටයුතු කරන රැයටත් කරනවා උදේටත් එමය නේද? දැන් කොහේ හරි යන්න තියෙනවා කියලා කිව්වා. ඈ මේ දවස්වල කරන ඔබ කරන දැවැන්ත වැඩක් ගැන අපිට කියන්නට පුළුවන්ද? මේ දවස්වල මම මයික් එකට තාරම් විශාලම වැඩේ තමයි ලංකාවේ සියලුම කෙනා සියලුම පුරවැසියන් සියලුම දෙනා ගම් මට්ටමින් ඒක රාශි කරලා මගේ ලේකම් වල හරහා දිස්ත්‍රික් මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමින් නොමිලේ ඇඟේ තියෙන තමන්ගේ ශරීරයේ තියෙන ලෙඩ රෝග නිරාකරණය කරන්න ලෙඩ රෝගේ තියෙනවද කියන එක පරීක්ෂා කිරීමක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මහරගම පිළිකා රෝහලේ මානෙල් අයලපිරු මහත්මිය තමයි මට යෝජනා කරේ. ඒ හරහාම කැන්සර් හොස්පිටල් එකේ ඉන්න ડોක්ටර්ස්ලා 5 දිනක් මට සම්බන්ධ වෙලා තිනවා. ලංකාවේ පුරා ඉන්න සියලුම ජනතාවගේ විශේෂයෙන් ගම්බද නගරවල ලොක් ගොඩක් ඈත දුර පළාත්වල රෝහලකට එන්න බැරි ජනතාව ළඟට ගිහිල්ලා එයාලගේ ඇඟේ තියෙන ලෙඩ රෝග විශේෂයෙන්ම කැන්සර් එකක් තියෙනවද කියන එක බලන්න තමයි මගේ අරමුණ තියෙන්නේ. මොකද මට ડોක්ටර්ස්ලා කියලා තිනවා කැන්සර් එකක් හොඳ කරන්න පුළුවන්
හොඳම අවස්ථාව තමයි හඳුනා ගැනීම. කල්ලාතු හඳුනා ගැනීම. මගේ උත්සාහය අන්නේ ඒක. ඒ වගේ මම දැක පෞදස්වල හම්බන්තොට මාරවලේ ඔබ 200කට විතර විශාල ප්‍රමාණයකට කාච ලබා දුන්නා නේ. කාච ලබා දුන්නා එකවර. ලබා දුන්නා ඒ වේටින් ලිස්ට් එකේ හිටියා අවුරුදු 6-7 හිටපු අම්මලා තාත්තලා හිටියා. අවුරුදු 2-3 අම්මලා තාත්තලා තියෙන්නේ සියලු දෙනාටම ඇස් කාච ලබා දුන්නා එකවර. මේ වෙලාවනකොට ගෙවල් කීයක් හදලා දීලා තියෙනවද අපි දැනගන්න? ගෙවල් 41ක් හදා දීලා තියෙනවා. රෝදපුටු කීයක් දීලා තියෙනවද? රෝදපුටු 6000කට වැඩි දීලා තියෙනවා. බයිපාස් කී දෙනෙකුට කරලා දීලා තියෙනවද? 39 දෙනෙකුගේ ජීවිත බේරගෙන තියෙනවා බයිපාස්. මැරෙන්න ඕන්න මෙන්න, ජීවිතේ නැති වෙන්න ඕන්න මෙන්න. ඡන්ද இல்லන්නේ නැහැ නේද? කවදාවත් ඡන්දට එන්නේ නැහැ. ඊගෙනකින්වත් එහෙම හදාගන්න නැහැ. හොඳයි. මොකද ඡන්ද එල්ලුවොත් ඒ ආසනයට සීමා වෙනවා. ඔබ දැන් ලංකාවට මුදව් කරනවා. කවදාවත් එන්නේ නැහැ ඡන්දෙට. එන්නත් එපා. පේනවනේ. අපි එමනම් ගීතයකට යමු. ඔබ ගීත ගායනා කරලා අපෙන් සමුගමු. ශාලික මල්ලි. බොහොම ස්තුතියි මල්ලි, ගොඩාක් ස්තුතියි. ඔබට නිරෝගිමත් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙවැනි උපකාර ඔබ දිගින් දිගටම කරගෙන යන බව මා හොඳින් දන්නවා. Facebook එකේ උදේ මෙන්නේ ඔබ කොහේ හරි කරපු සමාජ සත්කාරයක්. දිගටම මේ දේ කරගෙන යන්න ඔබට පුළුවන් තාක්කල් මං හිතන්නේ ඔබට
ප්‍රියන්ත සහෝදරයා පැමිණියා ඔබලගේ ව්‍යාපාර සර්වපකාරම සාර්ථක වේවා ප්‍රියන්ත සහෝදරයා ලබන වතාවෙත් ඔබ හොඳම ව්‍යාපාරයට හිමි සම්මාන ගන්න ලැබේවා කියලා ප්‍රියන්ත සහෝදරයාට අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අපේ සන්නිල් වසන්ත අයියා දුකේදිත් ඉන්නවා අපි සමග සැපේදිත් ඉන්නවා කරදරේකදිත් ඉන්න වසන්ත අයියේ ඔබටත් ඔබේ ව්‍යාපාර සර්වපකාරම සාර්ථකව මේ කරපු උදව්ව හේතු කොටගෙන කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ડોક્ટર ප්‍රසාද් දේශප්‍රිය ඔබටත් එහෙමයි ඔබ කරන හැම කටයුත්තක්ම සර්වපකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ડોક્ટર වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය සහෝදරයාට ඒ වගේම අපේ නාලිකාවේ ගරු සභාපතිතුමත් උදව් කරා තවත් නාලිකාවල් වලට අපේ ගරු සභාපතිතුමා අද මේ කරපු කටයුත්ත ආදර්ශයක් වේවි හොඳයි මම තත්පරයක් දෙන්න ලෝකේ පුරා ඉන්න මගේ යාළුවෝ ගොඩාක් දෙනෙක් මයෙන් අහනවා අසරණ මිනිසුන්ට උදව් කරන්න මට තත්තාවක් දෙන්න කියලා මං කාගේවත් සල්ලි එකතු කරන්නේ නැහැ මං ඒ හැම කෙනාටම කියනවා මේ දරුවට උදව් කරන්න කියලා මේක ඇත්තක් මං S2කට දැකපු නිසා මං සාමාන්‍ය රෙකමන්ඩ් කරන්නේ නැහැ S2කට දකින්න නැතුව මේ දරුවා ජීවිතේ බේරගන්න මගේ FB කරා ඉන්න Facebook කරා ඉන්න ලෝපුරා ඉන්න යාළුවන්ට අපිට ඔබේ දුරකථන ඩයලොග් දුරකථන අංකයක් තියෙනවා නේද ඒක මම හිතන්නේ කිව්වට අවුලක් වෙන ගන්නේ අපේ 0 මගේ දුරකථන අංකේ 0777 328 5086 0777 328 5086 මාව සම්බන්ධ කරගන්න පුළුවන් ඒ නම්බර එක හරහා මම නැවතත් ඒ ඉල්ලීම කරන මේ දරුවගේ ජීවිතේ ඇත්තක් බේරගන්න තියෙන්නේ බොරුවක් වෙලා නැහැ. එම නිසා ලෝකේ පුරා රට පුරා සිටින හැම කෙනාටම ඒ දරුවා ජීවිතේ බේරගන්න උදව් කරන කියලා මම ඉල්ලීමක් කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. යන්න බෑන්න බෑන්න බෑන්න. අපි එකවර මම අපිත් පුංචි බ්‍රේක් එකක් ගන්න ඕනේ. පැමිණියාට ගොඩක් ස්තුතියි. අපි ආදරණීය හිතවතුන්ට අපි නැවතත් තවක් කියනවා. ඒ දරුවා වෙනුවෙන් ඔබටත් පුළුවන් යමක් කරන්නට අපි ගිනුම් අංක ඔබට සඳහන් කරන්නම් නැවත වතාවක් අපි මේ වීඩියෝ ක්ලිප් එක මැදකදී නරඹමු. එහෙමනම් හිතුවතුනි අපි ප්‍රථම විරාමය ගැනීමට අවශ්‍යයි. ඩයලොග් අනාගතය අදයි. පුංචි විරාමය කරගෙන. හොඳයි ආදරණීය හිතවතුනි නැවතත් අපි ඔබ සමගයි. බයිලා චක්‍රවර්ති MS පන්දු මහත්මයා ගැන කතා කරොත්. භාෂා හතකින් ගීත දහසක් ගායනා කිරීම වෙනුවෙන් එතුමාට ජීවිතයක වතාවක් ලැබෙන රන් නෙළුම්මල් සම්මානය ලැබෙනවා. ඔව්. නමුත් ඔබලට තිබෙන්නේ ඒ ගීත රැකගෙන ඒ විදිහේ අනේකයි. සම්මාන ටික රැකගෙන අපි යන්න ඕනේ දිරි. සම්මාන ටික රැකගෙන යන්න ඕනේ. ඒ අතර විවිධ අය බුද්ධික රඹු කළා රේ මේ කට්ටිය සිං කරනවා. ඒ අතරේ සමහරක් අය සින්දු කියලා ඒගොල්ලන් ඒවා නිර්මාණය කරා වගේ යතුරු දාගන්න. එතකොට පොඩ්ඩක් උසාවි පැත්තට ගිහිල්ලා යන්න යනවා. යන්න වෙනවා නේද මොකද වැඩිම MS ප්‍රාන්දු මාස්ටර්ගේ පුතාලා තමයි ලංකාවේ ඉන්නවා 7 දෙනෙක් විතර ගීත ගායනා කරන තමන්ගේ වැඩිම ප්‍රමාණයක් ඉන්නේ වැඩිම ප්‍රමාණයක් තාත්තා ඉඩකඩම් අරන් දුන්නා ඒක වෙනම දෙයක් සල්ලිත් දුන්නා ඒකත් වෙනම දෙයක් නමුත් ජීවත් වෙන්න ජොබ් එක දුන්නේ එතුමගේ ගීත ගායනා අනිවාර්යයෙන් ඉතින් මේ ගීත ගායනා කරන කට්ටිය ගායනා කරන්න හැබැයි MS ප්‍රාන්දු මාස්ටර් නම හරි කියන්නේ අනිවාර්යෙන්ම ඔව් ඕගොල්ලන්ගේ නෙවෙයි නේද නේද හොඳයි අපි යන් අයියේ ලස්සන රෝස මලක් මට ලස්සන නෑ ලස්සන රෝස මලක් මට ලස්සන නෑ ලස්සන සමනලයා මට ලස්සන නෑ ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ ලස්සන නෑ ලස්සන නෑ ආදරවන්තයේ ඔබ වාගේ නෑ ලස්සන රෝස මලක් මට ලස්සන නෑ ලස්සන සමනලයා මට ලස්සන නෑ ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ ලස්සන නෑ ලස්සන ආදරවන්තයේ ඔබ වාගේ නෑ ආදරවන්තයේ ඔබ වාගේ නෑ Baby
හරියගේ රම්බලින් දම්බැල් සදා නැතේ මට අගේ ඇත පිනවන්න සිත මගේ ඇති ප්‍රියාදරී ඇති මාව සනසන්න පිනවන්න මිනිමුතුරන් වලින් බෑ ඇලේ දොලේ ගංගා වෙදිය ඇල්ලේ මගේ හිතර නැතේ මට අගේ ඇත සිනවන්න මගේ සිත ඇති ප්‍රියාදරී ඇති ලස්සන රෝස මලක් මට ලස්සන නැහැ ලස්සන සමනලයා මට ලස්සන නැහැ ලස්සන කිසිම දෙයක් මට ලස්සන නැහැ ලස්සන නැහැ ලස්සන නැහැ ආදරවන්තයේ ඔබ වාගෙන ආදරවන්තයේ ඔබ වාගෙන ගීතය මිහිරිවේ රම්බලින් දම්බැල් සදා නැතේ මට අගේ ඇත පිනවන්න සිත මගේ ඇත ප්‍රියාදරී ඇති ඇති සුදු මුණ දුක්වීලා නුබාට කැත වෙන්නේ බබ ඔබේ ඔබ මාගේ මගේ හිත වෙන් වෙන්නේ නෑ මම ඔබේ ඔබ මාගේ මගේ හිත වෙන් වෙන්නේ නෑ නැතේ මට අගේ ඇත පිනවන්න සිත මගේ ඇති ප්‍රියාදරී ඇති ලස්සන රෝස මලක් මට ලස්සන නැහැ ලස්සන සමනලයා මට ලස්සන නැහැ ලස්සන කිසිම දෙයක් මට ලස්සන නැහැ ලස්සන නැහැ ලස්සන නැහැ ආදරවන්තයේ ඔබ වාගේ නැහැ ආදරවන්තයේ ඔබ වාගේ නැහැ ආදරවන්තයේ ඔබ වාගේ නැහැ බොහොම ස්තුතියි අයියේ බොහොම ස්තුතියි ඒ ගැම්ම දිගටම අපිට දෙන්න අයියේ ඒක තමයි අද ඔබේ යුතුයකම අයියේ ඇයි අන්තිමට කවින්දියා එහෙම නැත්නම් අමීෂා වාගේ ලස්සන නැහැ කියලා කිව්වා ඔබ බොහොම ලස්සන මම එහෙම කිව්වේ නෑනේ හොඳයි ඔහොම ගීත යනකොට මේ දිනවල තිරගත වන අපේ ආදරණීය අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ ලස්සනම නිර්මාණය තමයි ගල්සර්ප මේ ගල්සර්ප ගැන කතා කරන්නට තමයි අමීෂා නංගි කවින්දයා නංගි මේ සියලු දෙනාමයි මම කවින්දයා කියලා බලම නම බලන මගේ දා ඉඳන් එයාගේ නම සාමාන්‍ය වෙනස් කරන එක මාර ට්‍රයි එකක් දුන්නා මම හැන්දෑ වරුවමගේ මේ නම පුරුදුනා ඒත් ඒක මට හරි අමාරුයි කමන්නේ නංගි අමීෂා නංගි නිදිද නංගි වාගේ කීවෙනි චිත්‍රපටිය මේක මගේ 8 වෙනි චිත්‍රපටිය. වාසනාවන්ත චිත්‍රපටයක් නේද මෙවැනි අධ්‍යක්ෂකවරයෙක් එක්ක වැඩ කරන්න ලැබීම. අනිවාර්යයෙන්. මම හිතන්නේ ඔබට සම්මාන 200ක් හම්බුණා වගේ තමයි මේ සම්මානණීය අධ්‍යක්ෂකවරයා එක්ක වැඩ කරා කියන්නේ. ඔව් ලැබෙන ප්‍රතිචාර සම්මාන වගේ මම පිළිගන්නවා. අනිවාර්යයෙන්. ඔබේ චරිතය මොකක්ද? මේ ගල්සර්ප චිත්‍රපටියේ මම කරන්නේ ෆ්‍රැන්කි කියන චරිතේ. කමල් අදරාරච්චි මහත්මයාගේ බිරිඳ විදියට තමයි මම රඟපාන්නේ. එතනත් බලන්නකෝ නේද? කොම වැදගත් දේවල් තමයි සිද්ධ වෙලා තියෙනවා. වාසනාවන්ත චිත්‍රපටයක් මම හිතන්නේ. ඒ වගේම අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ටත් වාසනාවන්ත චිත්‍රපටයක් තමයි. මොකද ජයන්ත යාවට ගියාට චිත්‍රපටි කරන්නේ නැහැ, නිර්මාණය කරන්නේ නැහැ. අපේ මංජුල මහත්මයා නිෂ්පාදතුමා ඉදන් ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාව දුරකථනයේ උස්සේ සම්බන්ධ කරගන්න try කරන ගමන් සිටින්නේ. ඊට පස්සේ අපි ආව මේ නමේ තේරුම මොකද්ද කියලා නංගි. නේද මම හිතන්නේ එතුමා මේ මේ ලේසියෙන් මෙහෙම නමක් ගර සර්ප කියලා දාන්න හේතුවක් තියෙන්න ඕනේ. ඒක මම හිතන්නේ ඔයා කිව්වොත් වෙන එකක් වෙයි. නේද නේද? හොඳයි නිර්මාණයි. අපි එතුමගෙන් මහමු නේද? ඔව්. මේ එතුමාට අපි ආරාධනා කරලා ලබන සතිය විතර එන්නේ. නමුත් මේ ඕස්ට්‍රේලියාවේ යන කතාවක් කිව්වා නේද? ඔව්. ඒ චිත්‍රපටිය. ඔව් චිත්‍රපටිය අරගෙන තමයි එහේ ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න තමයි අරගෙන යන්නේ. එහෙම තමයි. දැන් මේ පැත්තේ ගීත ගායනා කරන කට්ටිය අඩුවිනේ නංගි. ඔව්. ඔයා ගායනා කරන්නේ නැන්නේ නෑනේ මං කියන්නේ ඔයා ඇඩ් කරන්න එනකොට ඔයා ප්‍රතිපත්තියක් විදියට මම සින්දු කියන්නේ නැහැ කියලා කියනවා බාරයක් වුණාලු සින්දු කියන්නේ නැහැ රඟපාල ඉවර වෙනකන් කියලා ඒතර එමා නංගිත් එහෙමයි සින් කරන්නේ නැහැ පැජන් කර කර ඉන්නවා අපේ ડોක්ටර්ත් එක්ක එකතු වෙලා නේද ඔව් අයියෝ ඒතර මේ පැත්ත ගොඩ ගන්න දෙන්නෙක් ඉන්නවා එහෙන් අපි අර මං කිව්වේ පාරම්පරික ශිල්පිනියට අපි ආරාධනය කරමු එන්න නංගි මේ ඔයාට එන්නට අමාරුනේ අමාරුද මෙතන එහෙම තත්ත්වයක් තියෙනවා හොඳයි එහෙනම් අපි
වාඩි වෙලාම ගායනා කරමු. මේ කාගේ ගීතයද අම්මගේ ගීතයද ගායනා කරන්න යන්නේ? ඔයා කිව්ව නිසා මම අම්මගේ ගීතයක් අනිවාර්යෙන් තෝරගත්තා. අනිවාර්යෙන්. හොඳයි නංගි. බොහොම ස්තුතියි. කීකරු දරුවෙක්. ගායනා කරමු ශාස් සංගීතයට. ස්තුතියි නංගි, බොහොම ස්තුතියි. මේ ගීතෙන් පස්සේ තවත් අම්මගේ ගීත ගායනා කරන්න අපි ඔබට ආරාධනය කරනවා. තව සුළු මොහොතකින් බය වෙන්න එපා. මම මේ කල්පනා කරේ ජයන්ත අයියා ප්‍රොමෝෂන් ප්‍රෝග්‍රෑම් වලටත් ගානට සෙට් වෙන විදිහ තමයි මේ කාස් කරලා තියෙන්නේ නේද? ඈ සින්දු කියන්න පුළුවන් අය, සින්දු කියන්න බැරි අය, ඒ ඔක්කොම බැලන්ස් එකේ තමයි මම හිතන්නේ ජයන්ත අයියා මම හිතන්නේ මේක කාස්ට් කරනකොට කරලා තියෙන්නේ. නංගි සින්දු නම් බොහොම ලස්සනයි. ඔබත් අලුතෙන් නිර්මාණ කරලා තිබෙනවා නේද? නෑ අම්මගේ එකක් කරා දැන් අවුරුදු 3කට විතර කලින්. ඉතින් දැනට අම්මී ගීත ගායනා කරනවා. නමුත් ඉස්සරහට ඒක ලොකුවට කරන්නේ නැහැ. මොකද පෞද්ගලික මායකට කැමති නැහැ. මොකද අම්මී තම වේදිකාවල ගීත ගායනා කරනවා. ඉතින් මම මගේ ගීතයක් අනිවාර්යෙන් නිර්මාණය කරන්න ඕනේ. ඉතින් දැන් අලුත් වැඩ කරත් අත ගැහුවා. ඉතින් චිත්‍රපටයක මගේ චරිතය විද්‍යා. ඉතින් විද්‍යා දොරේ අප්පා
මම රංගපාන්නේ සංගීතා වීරරත්න අකිගේ පොඩි කාලෙට. ඉතින් මම විශ්වාස කරන විදිහට මේක මට ලොකු අත්දැකීමක් වුණා සහ ලොකු භාගයක් මට මෙවැනි චිත්‍රපටයක රඟපානුනේ කියන. මොකද ප්‍රවීණයන් එක්ක මගේ පළවෙනි චිත්‍රපටයේ සහ අය කිව්වා වගේ සම්මානීය අධ්‍යක්ෂකවරයෙක් යටතේ මට රඟපාන ලැබුණා. ඉතින් ඒ වගේම අනිවාර්යෙන් නිෂ්පාදකතුමා ගැනත් කියන්න ඕනේ. අර්ජුන අයියා ගොඩාක් ස්තුතියි, හැමදේම ලස්සනට කරලා දුන්න අපි හැමෝටම. ඉතින් ගොඩක් ආදරෙන් බාරගත් නිර්මාණයක් කිව්වොත් හරි. බොහොම ස්තුතියි. ඇත්තට මම ඔබ හරියටම මගේ ජොබ් එකත් කරා. බොහොම ස්තුතියි. මොකද මම අර්ජුන ගැන වෙනම විදිහට මතක් කරන්නේ. දැන් අර්ජුන වෙනම චරිතයක් කරන්න දැන් රඟපාන්නෙත් නැහැ, මීඩියාවකට එන්නෙත් නැහැ. චිත්‍රපටි හෝල් ටිකක් හදාගෙන, හොඳ චිත්‍රපටි ටිකක් හදාගෙන, ආදරණීය චිත්‍රපටි නර්මන අපේ රසික රසිකාවියන්ට අමුතුම විදිහේ වැඩ තමයි ඔහු කරගෙන යන්නේ නේද? මං හිතන්නේ අර මේ අර මේ මෙහෙමයි. ඉතින් ඔබ හමුවීමත් එක තමයි මේ වෙනස සිද්ධ වෙන්නේ. ඇත්තට මෙයාට උමනාව තිබ්බේ සිනමා ශාලාවල්, ඒ කියන්නේ තියෙන ඒවා තවත් නවීකරණය කරලා, ඒ කියන්නේ ප්‍රේක්ෂකයන් චිත්‍රපටි වලට බලන්න නිදහසේ බලන්න කිසිම කරදරයක් නැතුව, මකුණෝකක බලන්න නැතුව නේද? අපහසුතාවයකින් තොරව ඇත්තට මෙහෙම බලන්න. ඒක මකුණෝ කනවා නැත්තම් ෆෑන් වැඩ කරන්නේ නැහැ සමහර චිත්‍රපටි වල නේද? නේද? එහෙම එකක් තියෙනවා. කොහේ ඊට පස්සේ මම අර්ජුන නිතරම කියන දේ තමයි මචං මේ චිත්‍රපටි ශේෂ්ත්‍රයේ ඒකාධිපතිත්වයක් තියෙනවා. මේක නැති කරන්න ඕනි. මේක නැති කරන්න ඕනි බුද්ධි. එහෙම කියලා මෙන්න ටික දවසක් කරනකොට දැන් ඔහු ඇත්තට මේ ශේෂ්ත්‍රයට බහැලා. ඉතින් අපිට හරි සතුටුයි. ඔහුගෙන් අපි හොඳ දෙයක් බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ මේ කරගෙන යන වැඩපිළිවෙල හරියටම හරි. අර්ජුන කමල්නාත් ඔබට ජය. ගීතයකට යමු. එන්න අපේ ආදරණීය සහෝදරයා බන්දු. Sangave paya
බොහොම ස්තුතියි බොහොම ස්තුතියි බන්දු සහෝදරයා අපේ මුල් ගායන ශිල්පියාව බොහොමත් ආදරයෙන් මතක් කරමු විජේ කුමාර තුමා මැත්තේ කී මං ආසම ගීතයක් නේද ඒ වගේම අපේ ආදරණීය දූතුන් මතක් කරන්න ඕනේ කැස්බෑව ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවයක් පැවැත්වෙනවා 2018 9 14 වෙනි දින සවස 2ට මේදී ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සිසු දැරියන් වෙනුවෙන් පවත්වන ලැබූ සාහිත්‍ය තරඟ වගේම ජයග්‍රහකෙන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීමක් සහ ශ්‍රේෂ්ඨයට අමිල සේවාවක් ඉටු කර කලාකරුවන් 6 දෙනෙක් සඳහා ගෞරව සම්මාන පිරිනමන බව තමයි කැස්බෑව ප්‍රාදේශීය ලේකම් YSK ජීවමාලා මහත්මිය අපිට සඳහන් කරේ. හොඳයි තවත් අපි ගීතයකට යන්න ඕනි ආරාධනය කරන්නේ ගල් සර්ප චිත්‍රපටි බොහොම දක්ෂ චරිතයක් නිරූපණය කරන අපේ දෙවුණක පෝරගේ සහෝදරයාට ගායනා කරමු. ස්තුතියි බොහොම ස්තුතියි මම ඒකනේ කිව්වේ ගල් සර්ප චිත්‍රපටේ නම් නොබලපු කෙනෙක් ඉන්නවා හෙටම යනවා බලන්න මොකද මේ දක්ෂය ටික බලන්න මේ දක්ෂය ගීත ගායනා කරනවා වගේම රංගනෙත් කොහොමද තියෙන්නේ අනිවාර්යයෙන්ම රංගන ගැන ඉතින් කතා කරන්න දෙයක් නැහැ නේද ඒ කියන්නේ ජයන්ත අයියා එකපාරටම ලොකේෂන් එකට ගෙන්නගන්නේ අය ඔව් ඊට කලින් අනිවාර්යයෙන්ම කෝස් එකක් එම
දෙන්නට ඇති නේද පාඨමාලාවක් දීලා තමා ඊට පස්සේ තමයි එක්කන් ඉන්නේ යම් දැන් යම් රඟ පාණ්ඩ කියලා නේද ආ ඔය ඇත්තට වර්ක්ෂොප් තියලා ස්ක්‍රීන් ටෙස්ට් තියලා අපි හැමෝම ඉතින් ආසාවෙන් කැමැත්තෙන්ම ඒවට සම්බන්ධ වුණා ඉතින් ගොඩක් සතුටින් කරා මොකද ඇත්තටම කියන්න ඕනේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාත් එක්ක මේ චිත්‍රපටිය කරන්න අපිට සම්බන්ධ වුණේ ඇත්තටම හේමන්ත රඳුනි අයව මතක් කරන්න ඕන ආදරේ ඔහු ඉද තමයි මේ චිත්‍රපටිය අපිට කරන්න හම්බුනේ ඉතින් ඒක හින්දා මේ ජයන්තන්සිරි මහත්මයා මේ සම්බන්ධ කරන්න තමයි අපේ නිෂ්පාදකතුමා ට්‍රයි කරන්නේ ජයන්ත අයියා බලයි ගිහිල්ලා වගේ ඔයාගෙන් ඒ වගේම අපේ ආදරණීය සහෝදරයා ගායනා කරපු ගීතේ මුල් ගායන ශිල්පියා අපි මතක් කරන්න ඕනේ බොහොමත් මාදරේ වාති සන්තෝෂ් ඔබේ චරිතය මොකද්ද ගරුසරපු චිත්‍රපටියේ මගේ චරිතය නම සඳරැස් ඒක කමල් අදරාරච්චි අංකල්ගේ තරුණ චරිතය මට ඇත්තම තියෙන්නේ මොලේ විකල් වෙච්ච යකෙක් වෙහිච්ච ගෑල්ලමෙක්ට ආදරය කරන්න කොමරි එයාව දැක්ක මොහොතේ ඉඳන් මං ආදරය ගන්න පටන් ගන්න ඒ දැක්ක මොහොතේම ලස්සනම ආදර කතාවක් මේක තියෙන්නේ ඉතින් අර මොනද කළු කුමාරයායි ඒ වගේ ඒ වැහිච්ච ඒ කියන්නේ අද්දෙකින් ගොඩක් තියෙන අය ඉන්නවා ඒකෙන් කොහොමද මිදෙන්නේ කියලා මේ කතාවක් තියෙනවා විශේෂත්වයක් තියෙනවා විද්‍යාවයි අවිද්‍යාවයි දෙකම බැහැර කරලා නැහැ. يعني සමාජයේ පණිවිඩයක් යනවා මේ චිත්‍රපටිය තුලින් ආදරය කියන එක කොච්චර බලවත්ද කියන එක. තමන්ගේ හිතට තමන්ගේ විරිඳට තමන්ගේ පෙම්වතියට කාට වුණත් ආදරය හරියට ඉත බලවත් ලෙස කියන්නේ. ආදරේ කරොත් කවදාවත් කිසිම සර්පයෙකුට රිංගන්න බෑ. නංගි මේ දිනවල කොහෙද මේ අපිට මේ කොළඹ ආවට බලන්න තිබෙන ඕල්ස් ගැන කතා කරමු ඔව් ඇත්තටම සියලුම ඊපී සිනමා ශාලාවල ඔව් සිනමා ශාලා 60ක තිරගත වෙලා 60ක ඔව් හොඳයි හිතවතුනි අපි මේ චිත්‍රපටය ගැන කතා කරමු ජයන්ත සම්බන්ධයෙන් අපි ට්‍රයි කරනවා ඒ වගේම අපි ආදරණීය හිතවතුන්ට කියන්න ඕනේ මයි ඩයලොග් ඇප් එක හරහා මයි ප්ලෑන් ඇක්ටිවේට් කරගෙන ඔයාගේ ඩේටා වොයිස් SMS කැමති විදියට අඩු වැඩි කරගන්නට පුළුවන් ඩයලොග් අනාගතය අදයි පුංචි විරාමයක් අරන් ඉන්න පුංචි විරාමයෙන් අනතුරුව නැවතත් අපි ඔබ සමගයි අපිට දුරකථන ඇමතුමක් ලැබෙනවා අයිබෝවන් Hello. I born. I born. මේ බුද්ධිගම කුමාර මහත්තයා නේද? ඔව්. බුද්ධි මහත්තයා. ඔබතුමා මේ වැඩ ඔබතුමා මේ රටතන මොහොම ලස්සනට කරනවා. බොහොම ස්තුතියි. මම කැමති මහත්මයා මේ අපේ සම්සා මුදුන්කට මාගේ දොඩ අදාරා. පුළුවන්. ඔකියන්න ඔබ දිගටම කතා කරන්න හෙලෝ කියන්න දුව ඔබතුමී කිව්වා දුවත් මරත් ඉන්නවා මේ මම කැමති දුව ඔබතුමියගේ මමගේ ගීතයක් ඔබ ඉස්සෙල්ලා ගායනා ගීතේ නෙමෙයි වෙනත් ගීතයක් ඔබතුමීගෙන් කොටසක් හරි ගායනා කරනවට බොහොම ස්තුතියි ඔබට බොහොම ස්තුතියි ඔබ හැබැයි බුද්ධිමත්ව කතා කරා ඔබ කිව්වා අර මුලින් කියපු ගීතේ නෙවෙයි කියලා නැත්තම් මොකද නංගි ඒකම කියන්න පුළුවන් තත්ත්වයක් එයාගේ තියෙනවා මම දන්න විදිහට ඒ නිසා ඔබට දැන් මෑනියන්ගේ වෙන ගීතයක පුංචි කොටසක් ගායනා කරන්න වෙනවා ඉල්ලීම ඉටු කරලා අපි ඊට පස්සේ යන් මොකද්ද කියන්නේ නංගි කතා බලන්න මොකද්ද දෙයියනේ අම්මා සින්දු ප්‍රැක්ටිස් කරනවා මම කොච්චර නම් ඇහිලා ඇද්ද ගෙදර
දන්න දෙයක්ද කරපු වැඩේ? මම මේ වෙන වැඩකට ගියා. මේ ෆිල්ම් එක ගැනම වැඩකට මම ගියේ. හරිද? මේ ජයන්ත ෆෝන් එක කාන්සල් කරන්න නැහැ කියලා අපේ නිෂ්පාදකතුමා කෝ දැන් මේ ජයන්ත සම්බන්ධ කරගත්තා. අමාරුවෙන් මම එතුමාට ඇත්තටම කතා කරා මෙතන හොරෙන්. ඒ ටිකට මේ ඔයා සින්දු නතර කරා. ජයන්ත අංකල් එක වන් කියන්නේ. ඈ? කතා කරමු. වර මාර වැඩ වෙලා තියෙනවා කියලා මට ආරංචි ෆිල්ම් එකේ අපි ඒ ගැන අපි කතා කරනවා. ඒ හින්දා ඒ වට සූදානමින් මූණ දෙන්න බලාගෙන ඉන්න. නේද? ඇමල්ලි මොකද්ද උනේ? මොකද්ද මේ චිත්‍රපටය තුල අමතන ඕන සිද්ධි මොනවාරි වුණා කියලා කිව්වොත් මොකක්ද එකපාරට මතක් වෙන්නේ? අමතන ඕන සිද්ධි සිදුවීම් ගොඩක් තියෙනවා. එකක් කියන්නේ එකක් මෙයා සම්බන්ධ එකක්. මොකද මේ මාමල්ල ගන්න. නේද අමිෂණ කියන්නේ නේද? ඇතිනේ එහෙම. මෙයා සම්බන්ධයි ඔක්කොම. ඇතරද? ඔක්කොම සම්බන්ධයි. ඒ කියන්නේ මෙයා ඔක්කොම සම්බන්ධයි. මෙයා සංගීතකේ පුංචි කාලේ කරලා ගෙදරම වැද්ද අයත් ලොකේෂන් ගියාද? මොකද්ද උනේ අමිෂණගේ? ඇත්තටම නැහැ මේ දෙන්න තමයි දන්නේ. මොකද මේ දෙන්න ෂූටින් කරද්දී මම මේ ලොකේෂන් එකේ හිටියේ නැහැ. ඇත්තටම කියනවනේ. ඒකින්ද මේ කාවින්දේ කියයි අනිවාර්යෙන්ම. කාවින්දේ කියයි. ආ එහෙනම් සාක්ෂියකුත් තියෙනවා මල්ලී එක සිද්ධියක් කියන්න පුංචි සිද්ධියක්. කොහොමද කියන්නේ? නෝ මතක නැහැ මම මතකෙන්න. ඒක පාට අහන්න නැතුව වෙන අපි කියනවා. මට කළු කුමාර දිස්ත්‍රි ගැන දන්නවද එමානගේ? අපි පොඩ්ඩක් මේ චිත්‍රපටයේ මේ කළු කුමාර දිස්ත්‍රිය කරන චරිතයේ ඒ භූමිකාව නිරූපණය කරන බොහොම දක්ෂ රංගන ශිල්පියයි. කළු කුමාරයා. ඕ මම ඒක කරන්නේ අන්තෝනි කියලා මේ අපේ කමල් අද්‍රාජිගේ පොඩි තරුණ කාලේ දෙවනගත් එක තමයි මම ඉන්නේ සඳරැස්. මම අන්තෝනි. මට යකෙක් වෙයිලා තමයි අපි පල්ලියට යන්නේ. මගේ සපෝට් එකට තමයි දෙවුණක ඉන්නේ. අපි පොඩ්ඩක් කරන්න නේද? ඈ පොඩ්ඩක් කරන්න. මෙතන එන්න. ආවිලා ගන්න. ෂා. බය වෙනවා නම් කරන්න එපා. 12ට අපි ඉවර වෙන එක. මම බය නැහැ යක්කුනි කරේ. මට මේ පල්ලියේ මහා පූජා වෙලාවේදී හැදින ලිඩි ඉස්සර රයි තවත් ගීතයකට අපි අමිෂණගේ චරිතෙත් පුංචි කොටසක් ගීතේ ගායනා කරන්න ඔබට තමයි තිබෙන හැබැයි පොඩ්ඩක් ඉන්න අපි පොඩ්ඩක් කතා කරමු වැඩි ඉඳලා බයිලා ගීතයකට යන්නට ඕනි. අයි බයිලා චක්‍රවර්ති එම් එස් මාත්‍රගේ පුතා ඉන්නේකේ පොඩි right ඔබ දකින දින තම හද කොකුණු ගලාලේ ඉරිදැදි සමුදු සෙනෙදු සමුදු ගොමුදු හිනාවේ ඔබ දකින දින තම හද කොකුණු ගලාලේ ඉරිදැදි සමුදු සෙනෙදු සමුදු ගොමුදු හිනාවේ ගොමුදු හිනාවේ මේ කොකුණු ගලාවේ කොකුණු ගලාවේ මේ ගොමුදු හිනාවේ මල් දාසක සුවඳ වෙනා
කුම් කුම පින්නි දියක නල ලෙව්ල රන්වන් කැලුන්නම් වල මල් දාසක සුවඳි සුවඳ වෙලා කුම් කුම පින්නි දියක නල ලෙව්ල පද වඩලා සලු පදලා සලු පදලා පද වඩලා ඔබ දකින දකින දින තම හද කොකුණු කලාවේ සුමුදු සෙන්න දු සුමුදු කොමුදු වේනාවේ ඔබ දකින දකින දින තම හද කොකුණු කලාවේ පිරිදෑ සුමුදු සෙන්න දු සුමුදු කොමුදු වේනාවේ කොමුදු වේනාවේ මේ කොකුණු කලාවේ කොකුණු කලාවේ මේ කොමුදු වේනාවේසක සුවඳි සුවඳ වෙලා කුම් කුම පින්නි දියක නල ලෙව්ලා දිල් වණ්ඩෑටි හැංගිලා මල් දාසක සුවඳි සුවඳ වෙලා කුම් කුම පින්නි දියක නල ලෙව්ලා වඩ වඩලා සලු පඩලා සලු පඩලා බඳ වඩලා ඔබ දකින දකින දින තම හද පොකුණු කලාවේ පිරිදෑ සුමුදු සෙනෙදු සුමුදු කොමුදු වේනාවේ ඔබ දකින දකින දින තම හද පොකුණු කලාවේ පිරිදෑ සුමුදු සෙනෙදු සුමුදු කොමුදු වේනාවේ කොමුදු වේනාවේ මේ පොකුණු කලාවේ පොකුණු කලාවේ මේ කොමුදු වේනාවේ කොමුදු වේනාවේ මේ පොකුණු කලාවේ පොකුණු කලාවේ මේ කොමුදු වේනාවේ අයියේ බොහොම ස්තුතියි. අපිට විටින් විට ඔහොම ඕනේ. අපි ඔව් අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම. දැන් අපි යනවා එහා පැත්තේ පුංචි රවුමක් දානට යනවා. යනකොට රුචිනි නංගි ඉන්නවා. ආරාධනය කරනවා ගායනා කරන්නට. ඔම කියනවා.
මියුසිකල් ෂෝ එකක් වගේ කරේ. බොහොම ලස්සනයි රොචිනේ රංගි බොහොම ලස්සන ඔබ ගීතය ගායනා කරා. මුල් ගායන ශිල්පිනිය අපි ආදරෙන් මතක් කරමු. දම්කා බණ්ඩාර මහත්මිය. ඔබ අලුතෙන් ගීතයක් කරලා තිබෙනවද? මම ගීත හයක් දැන්ට නිර්මාණය කරලා තියෙනවා. දැන් අලුත් ගීත දෙකක වැඩම දැසල කරනවා. මේ වෙලාවට ඔබ සංගීතය පැත්තෙන් කොච්චර දුර ඉගෙනගෙන තිබෙනවද? මං විශාරද විභාගය කළා තියෙනවා. ඊට අමතර දැන්ට කේමදාස පදනමත් එක්ක සම්බන්ධ වෙලා සංගීතය ඉගෙන ගන්නා වගේම ඒහි කටයුතු වල සම්බන්ධ වෙනවා කේමදාස පදනමත් සමඟ ප්‍රසංග වලට. එහෙනම් තව සුළු මොහොතකින් පොඩි ඔපෙරා කරලා තියෙනවා. කරලා නැත්නම් කියන්නේ මම කරලා තියෙනවා පුංචි කොටසක් ගන්න කරමු. අපේ ආදරණීය ડોક્ટર ප්‍රසාද් දේශප්‍රිය මේ දවස්වල ලස්සන වැඩක් ඕගනයිස් කරගෙන යනවා. මමනාගිය අද පැමිණි අර පොඩි දරුවාට උදව් කරන්න වගේම මේ ගැනත් කියන්න. මොකද්ද දැන් මේ තත්ත්වය අලුත්ම වැඩේ? කියන්නේ අපේ පැජන්ට් එක නේ? අපේ පැජන්ට් එක අපේ ડોક્ટર ප්‍රසාද් දේශප්‍රිය PD entertainment ආයතනයේ අධ්‍යක්ෂක එයා කරගෙන යනවා. දැන් අපේ අලුත්ම පැජන්ට් එක Mrs. Ocean World 2018. ඉතින් ඒකේ ඔඩිෂන් එක අයියේ, ඒ කියන්නේ මේ මාසේ සැප්තැම්බර් 23 ගලදාරි හෝටලේ උදේ 9 ඉඳන් 3 වෙනකන් තියන්න අපි වැඩ කටයුතු සංවිධානය කරගෙන යනවා. තව ඒ පැජන්ට් එකේ තව ගොඩාක් වැඩ කටයුතු තියෙනවා. ඒ නිසා ගොඩාක් කාර්යබහුල වෙලා ඉන්නේ. අයිත් නැමතවද දිනේ කියන්නේ? දිනේ සැප්තැම්බර් 23, ඒ කියන්නේ මේ මාසේ ගලදාරි හෝටලේ උදේ 9 ඉඳන් 3 වෙනකන් අපේ විවාහක ලස්සන කාන්තාවන්ට මම ආරාධනා කරනවා. ඔන්න ඉන්නවනේ. අපි PD entertainment ආයතනයෙන් අපි ආරාධනා කරනවා Mrs. Ocean World 2018 pageant එකට එන්න, සහභාගී වෙන්න, ඔබගේ දක්ෂතාවය ලෝකෙටම පෙන්වන්න. අමිතලාගේ දැන් හිත වගේ මම ගියා නම් හොඳයි වගේ. මම පොඩ්ඩක් බලන් හිටපු විදියම ඇස්පිල්ලන් නුගස. ඕනේ මම පොඩ හිතුවා. ඇස්පිල්ලන වෙලා බැලුවා වගේ එකක් හිතුවා. හොඳයි අපේ ආදරණීය හිතවත් හිතුව තියන්න තමයි නැවත තවක් අපි කියනවා. එමුනම් සැප්තැම්බර් 13 වෙනිදා. 23 වෙනිදා. දවස් 10ක් අඩු කරලා 13 වෙනිදා යන්න එපා. එදාට එහෙම එකක් නැහැ. 23 වෙනිදා යන්න අමතක කරන්න නැතිව ඔබ විවාහක රූරජිත තරගයෙන් පළවෙනියා වෙන්න. ඊට පස්සේ මං හිතන්නේ විවිධ රටවල් වලටත් එක්කන් යමේ බලාපොරොත්තුවක් තිබෙනවා. ජාත්‍යන්තර තරගයක් බවට පත් වෙනවා. අපේ සහෝදරයා එන්න අපි ගායනා කරමු අපේ ජයනත් සහෝදරත් සමග ලස්සන ගීතයක් ශා සංගීතයට. අහන්න නයනා ඉස්සර වාගේ ඔබේ මොවින් දෙනිත පියාගෙන කියන්න මොමුණා එකවදනක් හෝ කෝල දෙතිම් වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ ඉරහඳ පමණයි කවදත් මොන්නේ මම නම් ආසයි ඔබේ මොවින්
ලෝකය යන තෙක ගමනියක් කුන්ති දෙරිය යුව එයක වුණාදින් මගේ බොලඳ සිත මත තිබුණාදින් ලොවට බයයි ජීවත් වන්නේ දුරින් නොවේ ඔබ ළඟයි සිටින්නේ මම නම් මාතයි ආනන්ද නයනා ඉස්සර වාගේ ඔබේ මොලින් දෙනෙත් පියාගේ කියන්න මොමුණා එකවද නැතෝ ඕල ස්තුතියි බොහොම ස්තුතියි ජයනා සෞන්දර බොහොම ලස්සන ගීත ගායනා කරා මුල් ගායන ශිල්පිය අපි බොහොමත් ආදරෙන් මතක් කරමු සනත් නන්දසිරි හොඳයි හිතවතුනි මෙතෙක් වෙලා ඔබත් බලන් ඉන්නේ ජයන් චන්දසිරි මහත්මගේ කටහඬ අහන්න අපේ ආදරණීය රසික රසිකාවියන් එතුමාට ඒ තරම් ආදරෙයි සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක වෙනස්ම විදියට නිර්මාණය කරන අපේ ආදරණීය ජයන්ත චන්දසිරි මහත්මිය අප සමග දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙනවා ආයිබෝන් ජයන්ත අයියේ බොහොම දක්ෂ රංගන ශිල්පිනියන් ඔබ එදා ඉදම් ඔබ මේ චිත්‍රපටිය වලට තෝරා ගන්නවා. මෙවරත් මම හිතන්නේ තාරුණ්‍ය නියෝජනය වෙන විදියට තුන් ඉරියව්වම කැපී පෙනෙන රංගන ශිල්පිනියක් ඉන්නවා අයියේ. මම තුන් ඉරියව්ව කියලා කියන්නේ නිවේදනය, ගායනය, රංගනය මේ හැම කුසලතාවයක්ම තියෙන ශිල්පීන් හොයාගන්න මෙවර ඔබ තීරණය කළා තිබෙනවා අයියේ. ඔව් ඉතින් ඔය හැමෝම හරි දක්ෂයි. ජයන්ත ඒ වගේම මේ ගර සර්ප කියන චිත්‍රපටියේ මට නම ගැන ඔබෙන් තමා අහන්නට තියෙන්නේ මොකද මොහුන් වෙන වෙන උත්තර දෙන්න හදනවා උත්සාහ කරා ජයන්ත මොකද්ද මේ නමේ තේරුම අපිට ආසයි දැනගන්න ගර සර්ප කියලා කියන්නේ සංස්කෘත නම දැන් ගර කියලා කියන්නේ ගෘහය කියන එක අපි දැන් ඔය කියන්නේ බෝධි ගර ආසන ගර ආදි වශයෙන් අපි කියන්නේ ඒ කියන්නේ ගර කියන්නේ ගෘහය කියන එක එතකොට ගර සර්ප කියන්නේ සර්පයාට එතකොට මේකේ වාචාර්ථය තමයි මේ ගෘහයට වින්කන සර්පයා එමත් නැත්නම් ගෙදර ඉන්න සර්පයා කියන එක හැබැයි මෙතන මම ද්වේතාර්ථය හිතට ගන්න එක නෙමෙයි මේක ද්වේතාර්ථය තමයි ධර්මයේ ශරීරය නැත්නම් මනස මේ මේ මනකට හෝ ශරීරයට වින්දන සර්පයා කියන අදහස හොඳයි හොඳයි ජයන්තයි. එතකොට අපිට ජයන්තයි ඔබේ මුින්ම සඳහන් කරන්න සිටින රංගන ශිල්පීන් ශිල්පිනියන් කවුදයි කියලා? ඔව් ප්‍රධාන භූමිකා නිරූපණය කරන්නේ ඔය ජැක්සන් ඇත්තනේ කමල් අද්දර ආරච්චි සංගීතා වීරවස්ස සෙබ්ලිස් කුසුම් රේනු කවිද්‍යා සහ දෙවුනක මුල්වරට මම හිතන්නේ ප්‍රධාන චරිත දෙකක පණ පෝනන්න චිත්‍රපටේ ඔබට මම ගන්නක් බැරි වෙන්නේ හේතුව තමයි මේ චිත්‍රපටේ බලපුවාම හැමදාම මේ සාර පිරිසක් කතා කරනවා දැන් 10 11 වෙනකන් ටෙලිෆෝන් එකේ දැන් ඒ ප්‍රශ්න අපි මුණ දුන්නා අපේ නිෂ්පාදකතුමා අපේ නිෂ්පාදකතුමා අතාරියේ නෑ බෑ හැමෝගේම මම කියන්නේ වැඩි වශයෙන්ම ඔය කවිද්‍යා සහ දෙවුණක ගැන පුදුමාකාර ආදරයෙන් කතා කරනවා මිනිස්සු ඒ අලුත් නළලි යොලක් විදිහට මම ඕන් ගැන අදාම හිත වෙලා ඒ වගේම යමිකයන් කතා වෙනවා සංගීතා ගමල් ජැක්සන් ජල්ලෝම ගැන අපේ
හොඳයි ජයන්තයි ඒ වගේම අවසාන වශයෙන් මම ඔබෙන් මේ දේ අහනවා ජයන්තයි ඔබේ ආදරණීය රසික රසිකාවියන් ගණනාවක් සිටින ඔබ සමග ඔබ චිත්‍රපටයක් කරනකම් බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයෝ සෑහෙන ගණනාවක් ඉන්න මම හොඳින් දන්නවා ඉතින් ඒ අයට ඔබ කුමක්ද කියන්නේ ඇත්තටම කියන්න කැමති මේ අර්ජුන කමල්නාත් කියන්නේ අලුත් නිෂ්පාදකයා. ඒ වගේ හරි විශේෂ මහන්සියලා මේ නිර්මාණය කරන්න මට අවශ්‍ය වෙන සියලුම කාරණා සම්පාදනය කරන්න දුන්නේ. ඉතින් මම හිතන්නේ අපි හොඳ චිත්‍රපටයක් හදුවායි කියලා. ඉතින් මම කියන්න තියෙන්නේ මේක ඉතින් බලද්දී තමයි කියන්නේ. ජයන්තයි ජයන්තයි ගොඩාක් ස්තුතියි අප සමග එකතු වුණාට. රයිට්. ජයන්තයි ගිහිල්ලා. එහෙමනම් අපි චිත්‍රපටිය ගැන කතා කරා. නැවතවතාවක් කියනවා ඊයේ බිමණ්ඩලයේ සිනමා ශාලාවල් වල සිනමා ශාලා 60කට ආසන්න ප්‍රමාණයක චිත්‍රපටි තිරගත වෙනවා. අපි ආදරණීය රසික රසිකාවන් බොහොමත්ම ආදරයෙන් කියා සිටිනවා. යන්න නරඹන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. පවුලේ ඔක්කොටම ගිහිල්ලා බලන්න පුළුවන් චිත්‍රපටයක් තමයි තියෙන්නේ. ඒ වගේම හොඳට හිතන්නට පුළුවන් චිත්‍රපටයක් තමයි නේද? නික ආවට ගියාට බොළඳ කතාවක් බොරුවට ඩිවලොප් කරගෙන නුවර යනවා කියනකොට කොළඹින්දා නුවර යනකම්ම පෙන්වන විදිය චිත්‍රපටයක් නෙවෙයි. හොඳ ගැටුම් තිබෙන නාට්‍යෝචිත අවස්ථා තිබෙන හොඳ චිත්‍රපටයක් බව නැවතත් අපි ඔබට කියා සිටිනවා. එමනම් අපි තවත් ගීතයකට යමු. ශාලික මල්ලි. ඔව්, ඔබටයි සුජීවයි ආරාධනා. හිටපු එකම පවුල බණී ලෙටු නොකින් එන්නද මං
ලබන්නේ ලෙටුනොත් ගින් එන්නද මං සෝ එකම වලපු එකම මුළු ලයින් එකේ තනත් ප්‍රියන් හිටපු එකම වැදවල් ගත වුණාට සැලකුවේ නෑ මං දැන් මචං එම බෑනේ පවුල් වෙලා මං දැන් මචං එම බෑනේ පවුල් වෙලා මං කූල වගේ ලව් සින්දුම කියපු එකම පවුල වගේ රැදිසේ නිදි බැරුවේ මං හවුලේ ජීවත් වෙන්නට හිටපු එක මං හවුලේ ජීවත් වෙන්නට හිටපු එක මං පවුලවනේ ලෙටුනොත් ගින් එන්නද මං පවුලවනේ ලෙටුනොත් ගින් එන්නද මං පවුලවනේ ලෙටුනොත් ගින් එන්නද මං බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ස්තුතියි ඔබ දැනට ගීත තුනයි ගායනා කරේ තව සෑහෙන්න තියෙන තව ගීත 57ක් පමණ තියෙන වැඩසටහන 12ට 12ට ඉවරන කලින් ගායනා කරන්නට දැන් හෙට දවල් දුරට නෑනේ නෑ නෑ ආරාධනය කරන අපේ ආදරණීය රංගි පුංචි විරාමයකට ගිහිල්ලා ලස්සන ගීතයක් අපිට ඔබෙන් ඕනේ අපේ ආදරණීය හිතවතුන්ට මතක් කරන්න ඕනේ මයි ඩයලොග් ඇප් එක හරහා මයි ප්ලෑන් ඇක්ටිවේට් කරගෙන අමීෂා නංගේ ඔයාට ඕන විදිහට ඩේටා වොයිස් SMS කැමති විදිහට අඩු වැඩි කරගැනීමේ හැකියාව ඩයලොග් සමාගම විසින් දැන් ලබා දීලා තිබෙනවා ඩයලොග් අනාගතය අදයි පුංචි රාමයක් කරගෙන